හරි මේ විඩියගෙන් දැන් අපි පයිතන් වයිල් ලූප් එකේ රචනා ප්‍රශ්න හැටියට කරන තුන්වෙනි එක්සැම්පල් එක. තුන්වෙනි එක කියන්නේ පරිශීලකයෙකු විසින් ඇතුළත් කරනු ලබන නමක ඇති එක් අකුර බැගින් print කිරීමට පයිතන් වයිල් පුනර්කරණය යොදා ක්‍රමලේඛයක් ලියාදක්වන්න. ඒ කියන්නේ කවුරු හරි අපි user කෙනෙක් තීටිලන්න ඕනේ එයාගේ නම එන්ටර් කරන්න කියලා. එන්ටර් කරාට පස්සේ එයාගේ නමේ තියෙන අකුරු එක ගානේ අපි print කරන්න ඕන. හරි. දැන් මේක කරන්න Python while එකකින් කරන්න ඕන. හරි. දැන් ඒක කරන්න නම් අපි ඉස්සල්ලාම PyCharm එකට ගිහින් program එක ගහන්න ඉස්සල්ලාම user ගෙන් input එකක් ඉල්ල ගන්න ඕනේ. එයාගේ නම enter කරන්න කියලා. හරි. එහෙනම් මම name කියලා variable එකක් අරගෙන ඒකට අපි input එකක් ගන්නම්. Please enter your name. Right? එතකොට මෙයාට නම එන්ට කරන්න ප්‍රොම්් එකක් එනවා. දැන් මම මේක නිකම්ම ඉන්පුට් කියලා දාපු හින්දා මේක ස්ට්‍රිං ටයිප් එකේ එන්නේ. හරි. දැන් මෙයා නම එන්ට කරපුවාම අපි දන්නේ මෙයාගේ නම කොච්චර දිගද? ඉලක්කම් කීයක් තියෙනවද? රයිට්? ඉලක්කම් නෙවෙයි අකුරු කීයක් තියෙනවද? හරි. ඒක නිසා අපිට දන්නේ නැහැ while loop එක කොච්චර වාර ගණනක් iterate කරන්න ඕනේද කියලා. හරි. දැන් අපි හිතමු i සමානයි බිංදුව කියලා ගමු. අපි counting up loop එකක් දාමු. දැන් මට පුළුවන් while loop එකක් දාන්න while i sorry while while i කුඩා හෝ සමානයි i කුඩයි අපි දන්නේ නැහැ නමේ තියෙන අකුරු ගණන. හරි. ඒක නිසා අපිට පුළුවන් නමේ තියෙන අකුරු ගණන දන්නේ නැත්නම් ගණ්ඩ ක්‍රමයක් තියෙනවා. ඒක තමයි len function. len function එකෙන් අපිට නමේ අකුරු ගන්න ගන්න පුළුවන්. එතකොට ඒ අකුරු ගණනට අඩු වෙනකන් ඒ අකුරු ගණන අඩු වෙනකන් i ව වැඩි කරගෙන යනවා. දැන් මෙතන හයි වැඩි හෝ සමාන දාන්න නැද්ද කියලා මම ඒක කියලා දෙන්නම්. ඇයි සමාන දැම්මේ නැත්තේ කියලා. හරි. දැන් අපිට පුළුවන් print කරන්න නමේ i වෙනි element එක. හරි. දැන් තියෙන string කණ්ඩායම්ක. හරි. name i කියලා ගත්තාම i බිංදුවයි. එතකොට බිින්දුවනි ස්ට්‍රිං කණ්ඩාන්ගේ තියෙන අකුර කියන්නේ පළවෙනි නමේ පළවෙනි අකුර print. හරි. ඊට පස්සේ අපිට ඕනේ i එකකින් වැඩි කරලා loop එක දිගට දිගට යවන්න. හරි. එතකොට කියයි අන්තිම අකුර print වෙන්නේ නැති වෙයිනි කියලා. නෑ අන්තිම අකුර print වෙනවා. දැන් අපි කුඩා හෝ සමානයි කියලා මෙතන දැම්මට len එකෙන් එන්නේ අකුරු ගණන. නමුත් මතක තියාගන්න string කණ්ඩාංකේ අන්තිම අකුරට ලැබෙන්නේ len එකේ තියෙන වටිනාකමට වඩා එකක් අඩුවෙන්. හරි. ඒක මම වඩා හොඳින් ඔයගලන්ට පැහැදිලි කරන්න කොල් එකට ඇවිල්ලා. හරි. දැන් මම මෙතනින් කොලේට එන්න මේ ප්‍රෝග්‍රෑම් එක අරගෙන. හරි. මම දැන් ඔන්න කොලේට ගත්තා. මං හිතන් ඉන්නේ නම නිමල් කියලා. හරිද? නිමල් තමයි මම යූස් කරන්න ඉන්න නම. දැන් මම මේක len ගත්තොත් len අප මම මේක දාන්නම් name කියලා. හරි. variable එකට. හරි. දැනට. එතකොට මේකේ අකුරු පහක් තියෙනවා. len එක ගත්තොත් len name කියන එක print කරොත් අපිට ඉන්නේ පහයි. හරි. නමුත් string කණ්ඩාංක ගත්තොත් අපි string කණ්ඩාංකේ 0යි 1යි 2යි 3යි 4. හරි. ඒ කියන්නේ නම user නම enter කරාට පස්සේ එයාගේ නමේ අන්තිම අකුරට තියෙන value එක len එකට එන එකට වඩා එකක් අඩුයි හැමතිස්සෙම. හරි. ඔන්න ඔය logic එක තමයි අපි program එකේ පාවිච්චි කරේ. හරි. ඒ කියන්නේ කොච්චර දිග නමක් වුණත් ඒකේ len එක string කණ්ඩාංකේ අන්තිම අකුරට එන value එකට වඩා එකක් වැඩි len එක. හරි. එහෙනම් අපි i කුඩයි len name කියලා ගහපුවාම i අන්තිමට කොහොම හරි 4 කියන තැනට ආවම, ඒ කියන්නේ මෙතන len name එක මෙතන 5යි, i 4 වෙනකොට තමයි loop එකේ අන්තිම වටේ යන්නේ. මොකද i 5 වෙච්ච ගමන් දන්නවා මෙතන අකුරක් නැහැ. හරි. ඒක නිසා loop එක terminate වෙනවා. ඉතින් ඔන්න ඔය logic එක තමයි අපි use කරන්නේ
අපේ පෝග්‍රම් එක මට මෙන්න මේ කියලා දෙන්න ඕන ඉදයි මං කොලේටාවේ අපි යමු ආපහු පයිචාම්වලට ගිහිල්ලා පෝග්‍රම් එක රන් කරලා බලමු. ඔගලන්ට තේරෙන්නේ නැත්නම් පුළුවන් හෑන්ඩ් රේස් කරලා ඒක බලන්න. එච්චර දෙයක් නෙමෙයි, මම මේ කෑල්ල තේරුම් ගන්න අමාරු ඉදයි. හැමෝටම මේ කෑල්ල තමයි තේරෙන්නේ නැත්තේ, මේ ලෙන් එක එකක් අඩුයි හැමතිස්සෙම ස්ට්‍රිං ඉන්ඩෙක්ස් එකේ අන්තිම එකට වඩා කියලා. හරි, ලෙන් එක එකක් වැඩි ඇතර. හරි, අපි යමු පයිචාම් වලට ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් එක ඉතුරු ටික බලමු. හරි, දැන් ඔන්න අපහු ප්‍රෝග්‍රෑම් එකට ආවා. දැන් මං හිතන්නේ ඔයගොල්ලන්ට මම මේ ගහපු ලොජික් එක තේරෙන ඇති. දැන් මම මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරන්නම්. හරි, එන්ටර් යුවර් නේම්. හරි, මම නිමල් කියලා එන්ටර් කරා. හරි, ඔය තියෙන අකුරු ටික දැන් ලස්සනට නිමල් කියලා. මොකද ලූප් එක 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 සැරේ යනකොට මෙන්න මෙතන එක එක අකුර ප්‍රින්ට් වෙනවා. අයි බින්දුවෙන් පටන් ගන්න. එතකොට එන් අකුර තමයි බින්දුව. අයි එක, එම් දෙක, ඒ තුන, එල් හතර. හරි, එතකොට ලෙන් එක පහයි, අන්තිම එල් අකුරට ඉන්ඩෙක්ස් එක හතරයි. හරි, ඉතින් මේ ලූප් එක ලස්සට යනවා. දැන් නමේ දිගෙන් අපිට වැඩන්න. හරි, ඕන කෙනෙක්ට ඕන දිග නමක්. හරි, මම නිකන් සොරි මම මෙතන එන්ට කරන්න. ඕන තරම් දිග නමක් එන්ට කරන්න පුළුවන්, ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන එකක් ලස්සනට ප්‍රින්ට් වෙලා එනවා. හරි, ඉතින් මේක තමයි එතකොට පයිතන් තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ. මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න ඕනේ. මෙන්න මේ වගේ කොන්දේසිය දානකොට අපිට ගොඩක් දැන් පරණ ඉගෙන ගත්ත ඒවා යූස් කරන්න වෙනවා. හරි, ලෙන් ෆන්ක්ෂන් එක එහෙම හරියට යූස් කරන්න වෙනවා. හරි, මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඊමේල් එකක්